මන්ද පෝෂණය උග්‍රයි. බඩඉරිඟු වෙනුවට හාල්වලින් ත්‍රිපෝෂ හදන්න. ළමයින් සඳහාවන පාර්ලිමේන්තු සංසදයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට උපදෙස්. විනිතයම් ගමගෙයි ලියන්නේ. අවුරුදු 3-5 අතර දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට ලබා දෙන ත්‍රිපෝෂ සඳහා මෙතෙක් යොදාගත් බඩඉරිඟු වෙනුවට සහල් යොදා ත්‍රිපෝෂ නිපදවීමට පියවර ගන්නා ලෙස ළමයින් සඳහාවන පාර්ලිමේන්තු සංසදය සෞඛ්‍ය අමාත්‍යංශයට උපදෙස් දීලා තියෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ දරුවන් අතර මන්ද පෝෂණය පැතිර ඇති බැවින් මෙම තීරණය ගෙන ඇතැයි පැවසෙනවා. බඩඉරිඟු ප්‍රධානව මුංඇට ඇතුළු ධාන්‍ය වර්ග යොදාගෙන සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ සමාගමක් වන සීමා සහිත ත්‍රිපෝෂ සමාගම විසින් ත්‍රිපෝෂ නිපදවනු ලැබූ අතර ඒ සඳහා යොදාගන්නා බඩඉරිඟුවල ඇෆලටොක්සින් නැමැති පිළිකාකාරක දිලීරයේ තිබිය යුතු අවමය ඉක්මවා පවතින හෙයින් එම ත්‍රිපෝෂ දරුවන් අතර බෙදාදීම නවත්වලා තියෙන බවයි සඳහන් කරන්නේ. ඉතින් ඇෆලටොක්සින් බඩඉරිඟුවල තිබිය යුතු අවම ප්‍රමාණයට වඩා වැඩියෙන් තියෙන නිසා දැන් ත්‍රිපෝෂවල බඩඉරිඟු යොදාගන්නැල්ලු දැන් ත්‍රිපෝෂ නිෂ්පාදනට යොදාගන්නේ හාල් පිටිලු. හාල් වලටත් මේක කවදා හෝ එයිද? එතකොට අපිට අපේ දරුවන්ට ත්‍රිපෝෂ කන්න නැතිවෙයිද? ඒක නිසා දෙන දෙන විකල්ප හදනවා වෙනුවට ඕනෑම ආහාරයක් සෞඛ්‍ය ආරක්ෂිතව ලබා ගැනීමට හැකිවන ආකාරයෙන් සුදුසු පරිසරයක් ගොඩනැගීමට රාජ්‍ය බලධාරීන් කටයුතු කළ යුතුමයි.